සරණයි සදැහැති ඔබ සැමට. සදැහැවත්නි, මමය මාගේ යන හැඟීමෙන් මිදී අවබෝධයෙන් පෙළගැසුණු ජීවිත උදෙසා සද්ධර්මය සන්නිවේදනය කරන බෞද්ධ රූප වාහිනිය මේ පින්වත් හෝරාව පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් දැන් ආරම්භ වනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි, අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෞද්ධයන්ගේ අත්පොත වන ධම්මපදයේ සඳහන්ව අක්කෝදේන ජිනේකෝධ ගාථාව පාදක කරගෙන මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වනවා. එහි අවබෝධය තුළින් ජීවිතයට වටිනාකම් පෙළගස්වා ගන්නට අරමුණු කරගෙන අද පින්කම වෙනුවෙන් දායකත්වයේගෙන අන් අයටද සදහම් අසීමේ ඒ අවස්ථාව උදා කර දී තිබෙන්නේ මත්තුමගල ගුණසේකර මාවත අංක 98 ලිපිනෙහි පදිංචි ලියනගේ පවුලේ සහෝදර සහෝදරියන් ඒ ඥාති හිත මිත්‍රාදීන් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛ කදං සාදු සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තු මස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥාන චාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අක්කෝ දේන ජිනේකෝධං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන
අලිකවාදිනංති. සාදු සාදු සාදු. සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදැහැවත් පිරිස මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව බොහෝම අනුකම්පාවෙන්, දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ධර්මරත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනේ, ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ඔබ සියලු දෙනාම මේ සද්ධර්ම දානයාගේ ආනිසංසයත්, සද්ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයත් හොඳට දන්න පිරිසක්. නිතර නිතර බණ අහන අය ඒ පිළිබඳව කරුණු හොඳට දන්නවා. එහෙම ධර්ම ශ්‍රවණය කරලා මේවාගේ මහපින්කංගොල ආනිසංස දන්න නිසා තමයි විශාල වශයෙන් කැපකිරීම් කරලා මේවාගේ පින්කම් නැවත නැවත සිදුකරන්ඩ ඔබ උත්සාහ දරන්නේ. සද්ධර්ම දානය මේ ලෝක ධාතුවේ ඇති හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙනව නම් යම් කෙනෙක්, ඒ අයට ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියටත් දේශනා කළා. එහෙමනම් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ සත්පුරුෂ පිරිස ඒ මහා පිංකම මුදුන්පත් කරගන්නවා වගේම සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන තවත් විශාල පිරිසකට මඟ පෙන්වීමක් හැටියට මේ දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන්නත් කටයුතු සංවිධානය කරගත්තා. ධර්ම ශ්‍රවණය කරන පිරිස ඒ නිසා කොච්චරක්ද කියන කාරණාවත් අපිට හිතන්න බැරි තරම් විශාල පිරිසකට සත්පුරුෂයන් වෙන්නයි ඒ කාරණාව එහෙම මුදුන්පත් කරන්න තීරණය කළේ. එහෙනම් ධර්ම ශ්‍රවණය කරන අයටත්, ඒ අයට ශ්‍රවණය කරන්න ධර්මයේ දානය කරන මේ සත්පුරුෂ පිරිසටත් ප්‍රාර්ථනා කරන උතුම් නිවන සැප සහිත ප්‍රතිපදාවෙන් මේ කුසලයෙන් උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ ධාතුවෙන්ම දේශනා කොට වදාළ උතුම් ධම්මපදයක්. මේ ගාථා රත්නය ධම්මපද පාලියේ සඳහන් වෙනවා. මේ ධම්මපද පාලියේ සඳහන් වෙන හැම ගාථාවක්ම භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ගාථා රත්නයයි. එතකොට මේ ගාථා රත්නයත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු ගාථා රත්නයක්. මේ උත්තරා කියන උපාසිකාව අරමුණු කරලා තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නේ.
අක්කෝදේන ජිනේ කෝදං අසාදුම් සාදුනා ජිනේ. ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදින. මේ ගාථාවේ සරල තේරුම මේ ක්‍රෝධ කරන්නා වෛර කරන්නා දිනන්ඩ නං ක්‍රෝධ නොකරන වෛර නොකරන පුද්ගලයෙකුටමයි ඒ කාරණාව කරන්න පුළුවන්. ක්‍රෝධ කරන්නේ ක්‍රෝධ කිරීමෙන් කවදාවත් දිනන්ඩ පුළුවන්කමක් නෑ. ඔහු එකක් කරනකොට මම දෙකක් කරනවා නම් ඊළඟට ඔහු ඒකට තුනක් හතරක් කරන්න පෙළඹෙනවා. එහෙම එහෙම ගියහම මේ කාරණාව නතර වෙන්නේ දෙන්නගෙන් කාගේ හරි ජීවිතේ නිමාවීමකින් සමහර විට. හැබැයි එහෙම වෙන්න ගියහම ඒක එතනින් ඉවරත් නෑ, තවත් සංසාරේ හුඟාක් ඈතට යනවා. ඒකට කරුණුකාරණා භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන්ුත් අපිට පැහැදිලි කළා. අපේ සමාජයෙන්ුත් අපි ඒක සාමාන්‍යයෙන් දකිනවා. නමුත් ධර්මකාරණා තුර ඒ සඳහා නොයෙක් උදාහරණ සහ උපමා පැහැදිලි කරලා තියෙනවා. අන් ඒ නිසා යමෙක් ක්‍රෝධ කරනවා නම් ඔහුව දිනන්න බලාපොරොත්තු වෙන කෙනා හැම වෙලාවෙම මෛත්‍රී සිතුවිලි වලින්ම පොහසත් වෙන්න ඕනේ. ජිනේ කදරියං දානේන ඊළඟට සඳහන් කරනවා මේ මසුරු පුද්ගලයා, ලෝභ පුද්ගලයා දිනන්න නම් හැම වෙලාවෙම අපි දානේම යොදා ගන්න ඕනේ. සච්චේන අලිකවාදින බොරු කියන පුද්ගලයා දිනන්න නම් අන්න ඒ හැම වෙලාවෙම සත්‍යවාදී වෙන්නම ඕනේ. මේ වාගේ කාරණා කීපයක් තමයි මේ ගාථා රත්නයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. මේ ගාථා රත්නය සම්පූර්ණ සාකච්ඡා කරනකොට දීර්ඝ විස්තරයක් අපිට කතා කරන්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සරලත් නැහැ, කෙටිත් නැහැ. එනිසා ඒක අපිට බොහොම දීර්ඝව සාකච්ඡා කරන්න වෙනවා හරියට අවබෝධ කරන්න නම්. මේ ගාථා රත්නය අපිට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ කෙටි කරපු ප්‍රමාණය තමයි මේ ගාථාව. මේක දිගහැරියහම මහා ධර්ම සාගරයක් එතන තියෙනවා. අද මේ ගාථා රත්නය ධර්ම දේශනාවේ මාතෘකාව බවට පත් කරගත්තේ අද සාකච්ඡා කරන්න තිබුණේ මේ ධර්ම දේශනා මාලාවේ චප්පානක කියන සූත්‍ර දේශනාවේ තුන්වෙනි දේශනාව. නමුත් ඒ දේශනාව ටිකක් ඉස්සරහා දේශනාවකදී සාකච්ඡා කරන්න ඉඩ තියලා තමයි මේ ධම්මපදයේ සාකච්ඡා කරන්න යොදාගත්තේ. එමනම් පින්නතුනි අපි ටිකක් දැනගන්න එක වටිනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වාගේ ගාථා රත්නය දේශනා කරන්න හේතුනේ මොන කරුණ නිසාද කියලා. මම සඳහන් කළා උත්තරා කියන උපාසිකාව තමයි මේකට මූලික හේතුව වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ රජගහනුවරදී. උත්තරා කියලා කියන්නේ පුන්න කියන සිටුවරයාගේ දුව. පුන්න කියන්නේ හරි දිලින්දෙක්. එතකොට දිලින්දෙක් පස්සේ කොහොමද සිටුවරයෙක් වෙන්නේ කියන කාරණාවත් සාකච්ඡා කරන්න ටිකක් වටිනවා. මේ පුන්න කියන දිලින්දා සුමන කියන සිටුවරයා ළඟ බැල මෙහෙවරකම් කරන කෙනෙක්. ඒ කාලේ මිනිස්සු මේ නැකත් කෙලිය කියලා විනෝද වෙන කාල පරිච්ඡේදයක් තිබුණා. වසරකට වතාවක් මිනිස්සු විනෝද වෙන්න යොදා ගන්න කාල පරිච්ඡේදයක්. දවස් 7ක විතර කාලයක් මේ නැකත් ක්‍රීඩා තියෙනවා. රජ්ජුරුවන්ගේ නියෝගයෙන් අඬබෙර යැවීමෙන් ඒ කාරණාව ප්‍රචලිත වෙනවා. දැන් මේ රජගහ නුවරත් නැකත් කෙලිය ආරම්භ වෙනවා කියලා රාජ නියෝගයෙන් අඬබෙර යැව්වා. සුමන සිටුවරයා පුන්නගේ ගෙදර ගිහිල්ලා ඇහුවා, පුන්න නැකත් කෙලිය ආරම්භ වුණා. මගේ දැසි දැස්සූ අනික් අය සියලු දෙනාම නැකත් ක්‍රීඩා කරන්න යනවා. ඔබත් යනවද කියලා ඇහුවා.
පුන්න සඳහන් කළා ස්වාමීනී, එහෙම විනෝද වෙන්න පුළුවන් ධන සම්පත් තියෙන අයට මගේ ගෙදර හෙටට කැඳ ටිකක් බොන්ඩ හාල් මිටක්වත් නැති තරම්. එතකොට කොහොමද මම විනෝද වෙන්නේ? ඒ නිසා මම හෙට කෑමට මොනහරි අදහම්බ කරන්න ඕනේ. මං නැකත් කෙලියට යන්නේ, අදත් බැල මෙහෙවරකම් කරනවා. ඒ හින්දා මං ගුඹුරු හාණ්ඩ යනවා. සුමන සිටුවරයා පුන්නට ගවය දුන්නා. එහෙනම් ගිහිල්ලා හාණ්ඩ කියලා. මෙයා ගවය ටිකක් දැක්කගෙන ගෙදර ගිහිල්ලා බිරිඳට කතා කරලා කිව්වා, අද නගරයේ ඇති හැකිය අය සතුටු වෙන විනෝද වෙන දවසක්. නමුත් අපිට එහෙම අයිතියක් නැහැ. ඒ මේ දුප්පත්කම හින්දා. මම අදත් කුඹුරට යනවා. වෙනදට වඩා කෑම ටිකක් වැඩිපුර අරගෙන කුඹුරට එන්න කියලා. මොකද අද වැඩියෙන් මහන්සි වෙන දවසක්. ඇයත් හා කියලා පුරුන්දුනා. මෙයා ගවය ටික අරගෙන කුඹුරට ගියා. පිනතින අපේ සැරියුත් මහරහතන් වහන්සේ සමාධියට සමවැදිලා මේ සමාධියෙන් අවදි වෙච්ච දවසක්. සාමාන්‍යයෙන් මහරහතන් වහන්සේලා සමාධියෙන් අවදි වෙච්චහම ලෝකයා කෙරෙහි බොහොම අනුකම්පාවෙන් බලනවා. ආන් එදාට උන්වහන්සේගේ නෙත ගැටෙන මහා පුණ්‍යවන්තේ ශ්‍රද්ධාවන්තේ සිටිත්නම් ඔහු මහත් වූ භාග්‍යවන්තේ. ආන් ඒ අයට පිහිට වෙන්න උන්වහන්සේලා එදාට තීරණය කරනවා. සාමාන්‍යයෙන් දවස් 7ක් විතර මේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම අවදි වෙන්නේ නැහැ. නිරෝධ සමාපatti සුවයම උන්වහන්සේ භුක්ති විඳිනවා. එතකොට ආහාර පාන ශරීර කෘත්‍ය කිසි දෙයක් මේ දින කීපය තුල නැහැ. එතකොට බඩගින්න දැනෙන්නෙත් නැහැ උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඒ සුවය විඳින නිසා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ කෙනෙකුට දවස් 7කට වඩා නිරාහාරව ඉන්න බෑ. එහෙම වුණොත් මරණය සිදු වෙනවා. ඒක ධර්මයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. මොන ක්‍රමෙන් හරි දවස් 7ක් නිරාහාරව හිටියොත් 8වෙනි දවසේ එයාට මේ ලෝකේ තියෙන ඉතාම පෝෂණීය ආහාර ගෙනල්ලා දීලවත් එයා සුවපත් කරන්න පුළුවන්කමක් නැහැ. ඒකට උදාහරණයක් සඳහන් කරනවා මෙහෙම. නෙළුම් පෙති ටිකක් අරගෙන ගිහිල්ලා අපි උදේට දානවා ගලක් උඩ. දවල් 30ෙම අවුවට වේලිලා ඒ නෙළුම් පෙති වලට හැන්දෑවි ගෙනහිල්ලා වතුර කලගෙඩි 100ක් වැක්කිරුවත් උදේ ගෙනත් දාපු මට්ටමට ගණ්ඩ බෑ වගේ තමයි මේ 7 දවසක්ම නිරාහාරව හිටපු පුජ්‍යලයා ආය ප්‍රകൃතියට පත්කරනද බැහැ කියන කාරණාවම සඳහන් කරනවා. එතකොට දැන් රහතන් වහන්සේ දින 7ක්ම නිරාහාරව වැඩ ඉන්නවා. හැබැයි නිරෝධ සමාපත්තියෙන් අවදි වුණහම 7 දවසක් කෑම ගන්නේ නැතුව හිටපු කෙනෙකුට මොන වගේ වේදනාවක් තියෙනවද? ආන්ගේ වේදනාව කුසෙන් දැනෙන්න පටන් ගන්න නිසා අද ආහාරයක් ගන්න ඕනේ. ආහාරයක් නොලැබුණොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානවා කියලා කියන්නේ මිනිස්සුන්ට මොනතරම් පාඩුවක්ද? ඉතින් ඒ කාරණාව අපේ අය දක්ෂිනා විභංගයේ එහෙම හොඳට අහලා තියෙන නිසා මෙහෙම කියහම වැටහෙනවා කියලා මම හිතනවා. මොකද දක්ෂිනා විභංගයෙන් දාණය ගැනයි පැහැදිලි කළේ. එතන පෞද්ගලික දාන 14ක් අපේ භාග්‍යතුන් වහන්සේ ගෙන්නවා. ආන්ගේ පෞද්ගලික දාන 14ේ අන්තිමටම තියෙන 14 වෙනි දානේ තිරිසං සතෙකුට දෙන කෑම වේලක්. නමුත් ඒකේ ආනිසංසය කොහොම ලැබෙනවද? අපිට අනාගත ආත්ම 100කට කෑම හිග නැහැ. එහෙම අඩුවෙවි එහෙම ඇවිල්ලා මේ කාරණාව තිසරණ සහිතව පන්සල් ආරක්ෂා කරන කෙනෙක් ගාවට ආවම, එතකොට ඒ කවුද තිසරණ සහිතව පන්සල් රකින්න කෙනා කියලා කියන්නේ?
ඒගොල්ලන්ට කියන්න තවත් විශේෂ නමක් තියෙනවා. ඒ අයට කියනවා බෞද්ධ කියලා. තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. බෞද්ධයා කියලා කියන්නේ තිසරණ තියෙන කෙනාට. පන්සිලුත් ආරක්ෂා කරන එක හරි වටිනවා එතකොට. අං එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක හම්බ වෙනවා. එතකොට අපි පින්නතුන් හිතන්නකෝ අපි කිසිම පින්කමක් කරන්නේ. නමුත් අපි ගාව තිසරණ තියෙනවා පන්සිල් තියෙනවා. අපිට කුසල් අපි දැස් කරගන්නවා. අපි කිමුක අපි සමාජයේ සුභසිද්ධිය උදෙසා මොකවත්ම කරන්නේ නැහැ. හැබැයි මගේ හපතු උදෙසා මම බොහෝ දේ කරගන්නවා. මම අනික් අයට යමක් නොකලට මගෙන් අනික් අයට යහපතක් වෙන්නේ නැහැ කියලා හිතනවාද? හිතන්නකෝ පහනක් පත්තු කරාම ඒ පහන කාටවත් වෙනත් අමුතුවෙන් වැඩ කරලා දෙන්න යනවාද? පහන දැල්වෙනවා. නමුත් ඒ ආලෝකයෙන් තව කී දෙනෙක් වැඩ ගන්නවාද? සිල් පුරන ගුණ පුරන උත්තමෙක් ඇසුරු කරගෙන තව කී දෙනෙකුට යහපතක් සිද්ධ වෙනවාද? අපේ ශාසනයේ අපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒක මෙහෙම කියන්නත් පුළුවන්. ස්වార్థයෙන් පරාර්ථයට යන්න පුළුවන් අපූර්ව වැඩපිළිවෙල. මොකද්ද ස්වార్థය කියලා කිව්වේ එතන? මම සිල් රකින්නේ මගේ ළඟ ඉන්න කෙනාගේ යහපත උදෙසා නෙමෙයි, මගේ සුභ සිද්ධිය උදෙසා. හැබැයි ළඟ ඉන්න කෙනා මට ආහාරද දෙන්නේ, මට වස්ත්‍රද දෙන්නේ, මට පැන්ද දෙන්නේ, මට බේත් හේත්ද දෙන්නේ, ඔහුට මොනතරම් යහපතක් වෙනවද? එහෙනම් කෙනෙක් සිල් ගුණ මත පිහිටනකොට ඔහුට උපකාර කරන අනික් අයට කොයිතරම් යහපතක් වෙනවද? එහෙමනම් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයක ආහාර පාන හිග නෑ කියලා දේශනා කළා. කොහේ අතරමං වුණත් ඔහුට කෑම ලැබෙනවා. එතකොට සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ ඉඳලා ඉහළට යමෙක් දන් වේලක් දෙනවා නම් ඒකේ ආනිසංසයේ සීමාවක් නෑ. එතකොට මේ මහරහතන් වහන්සේ තව ටික කාලයක් හරි මේ ජන සමාජයේ වැඩ ඉන්නවා නම් උන්වහන්සේට දන් වේලක් පිළිගන්වන දායකයන්ට කොයි තරම් යහපතක් වෙනවද? ආන් ඒකයි මං කිව්වේ එවන් උත්තමයන් වහන්සේ නමක් අකාලී පිරිනුවම් පාන එක මුළු සමාජයටම මහලොකු හානියක් කියලා. අපිට පාඩුවක්. නමුත් උන්වහන්සේ එදාට පිණ්ඩපාතේ වඩිනවා. අද දානි ටිකක් ලැබුණොත් ජීවත් වෙනවා, නැත්තම් පිරිනිවන් පානවා. ආන්ගේ වඩින්න කලින් තමයි උන්වහන්සේද කරුණාවෙන් බලන්නේ අද කවුරු ගාවට වඩිනවද කියලා. සසර පෙර පින් ඇති අය උන්වහන්සේලා දකිනවා. ආන් ඒ අය හොයාගෙන වඩිනවා. විශේෂයෙන් දුප්පත් අය හොයාගෙන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙම දුප්පත් අයම හොයාගෙන වඩින බවයි සඳහන් කරන්නේ. දෙවියෝ බොහෝම ප්‍රිය කරන රහතන් වහන්සේ නමක් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. හේතුව සඳහන් කරනවා ඒ කාලේ දිව්‍ය ලෝකේ හිටපු දෙවියන්ගෙන් වැඩි පිරිසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිසා දෙව්ලෝ ගියපු අය කියලා. ඒ කියන්නේ මේ වාගේම පිහිට වෙලා. එහෙමනම් ඒ අහිංසකෙක් හොයාගෙන වඩින්න එදා බැලුවේ සරියුත් මහරහතන් වහන්සේ. හැබැයි පින්නතුනි ලොකු වෙනසක් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේත් අනික් රහතන් වහන්සේලත් අතර. භාග්‍යතුන් වහන්සේට නම් ඕන තරම් කල් නිරාහාරව වැඩ ඉන්න පුළුවන්. හැබැයි සරියුත් මහරහතන් වහන්සේට අනිත් රහතන් වහන්සේලාට වැඩියෙන් වැඩ ඉන්න පුළුවන්. අපි මේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපි හොයලා බලන්නේ. ඒ වාගේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ ජීවිත හරියට අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් මොකක්ද අවාසනාවක් නිසා අපේ අය ඒ වාගේ උතුම් චරිත අධ්‍යයනය කරන බව පේන්නේ නැහැ. සමහර වෙලාවට ඔය නළුවන්ගේ නිලියන්ගේ තොරතුරු හැම එකක්ම හොයලා පුවත්පත්වල පවා තියෙනවා. ඉපදිච්ච තැන ඉඳලා, විවාහ වෙච්ච තැන ඉඳලා,
විවාහය කඩා කපල් වෙච්ච තැන ඉඳලා. ඒගොල්ලු යන්නේ කොහෙද පිටිපස්සෙන් ගිහිල්ල තොරතුරු හොයල මේ පුවත්පත්වල හැම තැනම දකිනවා. සඟරාවල එහෙම. නමුත් ඒවාගේ අය හෝ සාමාන්‍ය අය ගැන හොයෙනවට වඩා මේවාගේ එක උත්තම චරිතයක් ගැන මුල ඉඳලා අග දක්වාම යම් කෙනෙක් අධ්‍යයනය කළුත් මොන තරං නම් යහපතක් ඔවුන්ටත් අන්න අයටත් සිද්ධ වෙයිද. සැරියුත් මහරහතන් වහන්සේ දවස් පහළවක් පහළවක් නිරාහාරව වැඩ ඉන්න පුළුවන් උත්තමයන් වහන්සේ නමක්. අර්ධ මාසයක් ආහාර නැතුව වැඩ ඉන්නවා. අනික් රහතන් වහන්සේලාට එහෙම වැඩ ඉන්න බැහැ. නමුත් උන්වහන්සේට පුළුවන්. ඒ කියන්නේ එහෙනම් සියලු දෙනාටම වඩා ඉහළින් ඉන්නවා. ආන් ඒ නිසා තමයි සංඝ පීතෘන් වහන්සේ බවට පත් වෙන්නේ. සංඝ පරම්පරාවේ ඉස්සරහම ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින්නේ මහා සංඝයා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහින්ම වඩිනවා. සංඝයා ආරම්භ වෙනවා සැරියුත් මහරහතන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේ තමයි මේ සංඝ ශාසනයේ පළවෙනිය බවට පත් වෙන්නේ. අර්ධ මාසයක් නිරාහාරව වැඩ ඉන්න පුළුවන්. එදා පුණ්‍ය දැක්කේ සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ තීරණය කළා මේ අහිංසකයාට පිහිට වෙන්න ඕනේ. පුන්න කුඹුරට එන්න ඉස්සරලා සැරියුත් මහරහතන් වහන්සේ කුඹුරට වැඩියා. වැඩලා පුන්නගේ කුඹුරේ උන්වහන්සේ වනලැහ බයිනේ වැඩ ඉන්නවා. උන්වහන්සේ පුන්න එනවා දැකලා ළඟ තියෙන පඳුරක් දිහා බලාගත්තා. පුන්න අපිට වඩා ප්‍රඥාවන්තයි කියලා හිතෙනවා එතකොට. පුන්න බැලුවා මේ ස්වාමින් වහන්සේ මේ පඳුර දිහා බලාගෙන ඉන්නේ මොකද? මේක උදේ පාන්දර. පුන්න කල්පනා කළා එකත් එකටම උන්වහන්සේට දත් මැද ගන්න දැහැටි කෝටුවක් අවශ්‍ය ඇති. ඒකයි උන්වහන්සේට මේක කඩන්නත් බෑ. පුන්න ගිහිල්ලා කෝටුවක් කඩලා උන්වහන්සේට පිළිගැන්නුවා. උන්වහන්සේක පිළිගත්තා. එහෙනම් පුන්නගේ අදහස හරි ගියා. හැබැයි දැහැටි කෝටුව පිළිගැන්නුවාට පස්සේ රහතන් වහන්සේ පුන්නට පෙරහංකඩේ පාත්‍රයේ උන්වහන්සේම දුන්නා. පුන්න ලියද්දෙම කොනක තිබිච්ච වතුර වලින් පැන් එකක් පෙරලා පාත්‍රයට පිළිගැන්නුවා. උන්වහන්සේ දැහැටි වළඳලා අර පාත්‍රයෙන් මුඛය දෝවණී කරගෙන මුව මඩලත් දෝවණී කරගෙන උන්වහන්සේ ඒ අවටම නතර වුණා. පුන්න මේ ටික කරලා කුඹුරට ගියා. පුන්න තමන්ගේ රාජකාරිය ආරම්භ කරගත්තා. රහතන් වහන්සේ කල්පනා කළා තව ටිකකින් පුන්නගේ බිරිඳ කෑම හදාගෙන පුන්න ගාවට එනවා. පුන්නගේ ගෙදර තියෙන්නේ දුප්පත් අයගේ පොහොසත් අයගේ ගෙවල්වලට වඩා පිටිපස්සේ. සමහරලාට එහෙන් වඩින්න ගියොත් පුන්නගේ බිරිඳට රහතන් වහන්සේ මුණ ගැහෙන එකක් නැහැ. උන්වහන්සේ කුඹුරේම වැඩ හිටියා පුන්නගේ බිරිඳ කෑම අරන් එනකම්. ඇය උයා පිහාගෙන කෑමත් බැඳගෙන පාරට අවතීර්ණ වෙනකොට රහතන් වහන්සේත් මගට අවතීර්ණ වුණා. උන්වහන්සේ ඉදිරියට වඩිනවා, බිරිඳ කුඹුර දිහාට එනවා. ඇය මගදි දැක්කා සැරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. එදානම් ඇති වුණේ පුදුමාකාර සතුටක්. කල්පනා කළා මේ උත්තමයන් වහන්සේ මට මේ දැන් මුණ ගැහෙනවා. මේ දැන් මගේ ඉස්සරහා පිට පෙනිපෙනි වැඩ ඉන්නවා. උන්වහන්සේ මීට කලින් මුණ ගැහුනේ නැත්තේ නෑ. නමුත් ඒ මුණ ගැහෙනකොට දෙන්න දෙයක් තිබුණේ නැහැ. දෙන්න දෙයක් අතේ තියෙනකොට දෙන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. දෙන්න කෙනෙක් හම්බ වෙනකොට දෙන්න දෙයක් අතේ නැහැ. හැබැයි අදනම් දෙන්න කෙනෙකුත් මුණ ගැහෙනවා, දෙන්න දෙයක්ත් තියෙනවා. බොහෝම සතුටින් ළඟට ගිහිල්ලා වැඳලා ස්වාමීනි මට අනුකම්පා කරනසේක්වා. මේ ආහාර වේල අද මගෙන් ඉවසනසේක්වා කියලා තමන් හදාගෙන ආපු ආහාර ටික සැරියුත් මහරහතන් වහන්සේට පිළිගැන්නවා. සසර නිවන් දක්නා ජාති දක්වා කවදාවත් අපට ආහාර පාන ආදීන් අගහිග නොවේවා කියන උතුම් ප්‍රාර්ථනාවක් ඇය ළඟ තිබුණා. ඇයට ආශිර්වාද කරලා රහතන් වහන්සේ වැඩියා. හැබැයි ආපහු ගෙදර ගිහිල්ලා කෑම හදාගෙන උන් ටිකක් වෙලා ගියා. කුඹුරට එනකොට පුන්න බොහෝ ප්‍රමාණයක් හාලා. එයාට බඩගිනි. ඒ නිසා ගවිය ටික ලෙහලා දාලා ටිකක් විවේක ගත්තා. හැබැයි බිරිඳ දන්නවා
දැන්නම් ඉන්නේ හරි කේන්තියෙන්. බඩගිනි වැඩි වෙලා. කේන්තිය වැඩිකමට ගවයන්ට තල්න කෙවිටෙන් මටත් පාරක් ගැහුවොත් එහෙම මේ පින්කමේ වැඩක් නැතුව යයිද? එනිසා පුන්න ඉන්න තැනට ලං වෙන්නේ නැතුව ඈතින් ඉඳලා කියනවා, ස්වාමීනි අහන්ඩකු. මං අද මගදි මහලොකු පින්කමක් කළා. මං මීට කලින් කෑම හදාගෙන ආවේ, මට මගදි හම්බුණානේ සැරියුත් මහරහතන් වහන්සේ. මං ඔබට ගෙනාපු කෑම එක උන්වහන්සේට පූජා කරලා අපි දෙන්නටම පින් අනුමෝදන් කරගත්තා. නිවන් දක්නා ජාති දක්වා මේ වාගේ දුප්පත්කම් අපිට නොවේවා කියලා මං ප්‍රාර්ථනා කළා. ඒක ඇහෙනකොට පුන්නගේ කේන්තියේ හැමම නිමිලා ගිහිල්ලා සඳහන් කළා, මමත් උන්වහන්සේ උදේ මුණ ගැහුණා. මමත් උන්වහන්සේට දෙහැටි සහ පැන් පිළිගැන්නුවා. මමත් ඒ විදිහෙම උතුම් ප්‍රාර්ථනාවක් කළා. දැන් හරි සතුටුයි. එහින්ද ගෙන දුන්න කෑම එක අනුභව කළා බඩිගින්නේ වැඩි හින්දා වැඩිපුරත් එක්ක. ඊට පස්සේ නිදිමත ආවා. සාමාන්‍යයෙන් කෑම වැඩිපුර ගත්තාම නිදිමත නෙමෙයි, ඒකට කියන්නේ බුද්ධිමත කියලා. අපිට මේ බුද්ධිමතයි නිදිමතයි පැටලිලානේ තියෙන්නේ. වැඩිපුර ආහාර ගත්තාම ආන් ඒ නිසා ඇති වෙන මතට කියන්නේ බුද්ධිමත කියලා. නිදිමත කියලා කියන්නේ කයේ වෙහෙස නිසා ඇති වෙන ස්වરૂපයක්. එනි මොහොත් මේ අපහසුතාවය නිසා බිරිඳගේ ඔක්කො උඩම හිස තියාගෙන නිදාගත්තා. හොඳට නිඳ ගියා. අවදි වෙච්ච වෙලාවේ තමන් හාපු දිහා බලනකොට මුළු කුඹුරම පේන්නේ රං කැට පේනවා. ඇස් දෙකත් පිහලා බැලුවා, ඒත් එහෙමයි. බිරිඳට කතා කරලා කිව්වා, මේ වැඩිපුර කෑම අරගෙන නිදාගත්ත නිසාද, වැඩිපුර ආහාර ගත්ත නිසාද මට මෙහෙම පේන්නේ කියලා. බිරිඳ සඳහන් කළා, නැහැ ඔබට විතරක් නෙමෙයි මටත් පේන්නේ එහෙම්මමයි, මමත් බලාගෙන ඉන්නේ දිහාමයි කියලා. නැගිටලා ගිහිල්ලා බැලුවා. ගිහිල්ලා බලහම තියෙන්නේ රත්තරම්මයි. රත්තරම් කැටයක් අරගෙන නගුලේ ගහලා බැලුවා. කුඩු වෙයිද කියලා, නෑ රත්තරම්මයි. හැබැයි පුන්න ප්‍රඥාවන්තයි කියලා මම මුලිනුත් කිව්වා. පුන්න තීරණය කළා මේ ඔක්කොම රත්තරම්. රහතන් වහන්සේට දන් දීපු එකේ පින අදම අපිට ලැබිලා. හැබැයි මෙවුව ගෙදර ගෙනහිල්ලා ගොඩ ගහගත්තොත් අපිට ලොකු කරදරයක් වෙන්නත් පුළුවන්. අපි දෙන්නම යන් කියලා රජ්ජුරුව ගාවට ගිහිල්ලා කාරණාව කිව්වා. මොනවද කරපු පින්කම් කියලා අහපුවාම ඒකත් රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුව කිව්වා, එහෙනම් ගිහිල්ලා ඒ රත්තරන් ටික ඔක්කොම අරන් එන්න කියලා සේවකයන්ට. ඒගොල්ලෝ කරත්ත ගෙනහිල්ලා නවත්තලා රත්තරන් පටවන්න පටන් ගත්තා මහරජ්ජුරුවන්ගේ රත්තරන් කියලා. පටෝනේ ඔක්කොම කරත්ති ඇතුළේ කුඩු වෙනව පස් කැට. ඒ වෙලාවේ ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මොන රත්තරන්ද? ඔක්කොම පස්නේ තියෙන්නේ කියලා. රජ්ජුරුව ඇහුවා, කාගේ ධනේ නමින් පැටවුවද කියලා. මහරජ්ජුරුවන්ගේ වස්තුව කියලා පැටවුවා. රජ්ජුරුව කිව්වා, නෑ පුන්නගේ වස්තුව කියලා පටවන්න. එහෙම පටවනකොට ආයෙ ඔක්කොම රත්තරන්. ගෙනහිල්ලා රජමිදුලි ගොඩ ගැහුවා. රඳහන් කරනවා රියන් 80ක් උසයි රත්තරන් කන්ද කියලා. රජ්ජුරුව හැම තැනම පණිවිඩයක් යවුවා, මීට වඩා ධනේ තියෙන්නේ කාටද කියලා. කිසි කෙනෙක් කතා කළේ නෑ. ඊට පස්සේ පිරිසගෙන් ඇහුවා, පුන්නට දැන් මොකද කරන්න කියලා. ඒ අයගෙන් ආපු යෝජනාව පුන්නට සිතුසේ සත දෙන්න ඕන කියලා. දැන් දුප්පත් පුන්න හවස වෙනකොට සිටුවරෙක්. දැන් පුන්න සිටුවරයා කිව්වා, මහරජතුමනි අපිට නම් ඉන්න හරියට ගෙයක්වත් නැහැ. මට ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක් දෙන්න කියලා. කලින් සිටුවරේක හිටපු තැනක් මහරජුරුව පෙන්වුවා අහවල් තැන ගේ හදන්න කියලා. එතනත් බොහෝ නිධාන පහළ වුණා. පුන්න දැන් පුන්න සිටුවරයා. පුන්න සිටුවරයාට ඉන්නේ එකම දරුවයි. ඒ ගැහණු දරුවෙක්. එතකොට පුන්නයි බිරිඳයි දුවයි විතරයි ඉන්නේ පවුලේ. හැබැයි ඒ දුව හරීම ශ්‍රද්ධාවන්තයි. ගේ හදාගත්ත ගමම්ම පුන්න කළේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කරලා තමන්ගේ ගෙදර දන් දෙන එක. දුවට දැන් හොඳට දන් දීලා පුරුදුයි. දුවට දැන් හොඳට බණ අහලත් පුරුදුයි. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරනවා. දැන් දුව තරුණයි. හැබැයි හැම පැත්තෙම යෝජනාවල් එනවා දුව විවාහ කරගන්න. ඒ අතර මේ රජගහනුවර සිටුවරයාගෙන් විශේෂ යෝජනාවක් ආවා, සිටුවරයාගේ පුතාට දුව විවාහ කරලා දෙන්න කියලා.
හැබැ සිටුවරයත් ඒ පවුලෙ අය ඔක්කොම මහා මිත්‍ය අදෘෂ්ටිකයි. කැමති වුණේ නෑ ඒ අයට දුව දෙන්ඩ. අනික් සිටුවරු ඔක්කොම ඇවිල්ල කියනවා කමක් නෑ එහාටම දෙන්ඩ එහාටම දෙන්ඩ එහාටම දෙන්ඩ කියලා. අන්තිමට සිටුවරයට බෑ කියන්න බැරුව ගියා. ඒ නිසා දුවටත් කියලා රජගහනුවර සිටුවරයාගේ පුතාටම දුව විවාහ කරලා දුන්නා. හැබැයි එහාට ගියපු දවසින්දලා මේ දුවට හාමුදුරු කෙනෙක් දකින්න ලැබුණෙත් නෑ. මෙහෙණින් වහන්සේ කෙනෙක් දකින්න ලැබුණෙත් නෑ. බණක් අහන්න ලැබුණෙත් නෑ. දානයක් දී ගන්න ලැබුණෙත් නෑ. විවාහ උත්සවය සිද්ධ වෙන්නේ ඇසළ පොහොය දවසේ. හරියටම වස් කාලය ආරම්භ වෙන පොහොය. දැන් ඇය හිරකාරියක් වාගේ අර ගෙදර. කිසිම පින්කමක් කරගන්න නෑ. ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක් ඒ කෙනෙකුට එහෙම ඉන්නත් බෑ. එනිසා අන්තිමට තාතට ලිව්මක් ලිව්වා. මේවාගේ තැනකට මම විවාහ කරලා දුන්නට වඩා හොඳයි තව තැනක දාසකමට දුන්නා නම් කියලා. දැන් වස් කාලී ඉවර වෙන්න තියෙන තව දවස් 15යි. ආන් ඒ හින්දා තාත්තා බොහොම දුකටපත් වෙලා පුන්න සිටුවරයා කහවණු 15,000ක් දුවට යවුවා. මේ නගරේ ඉන්නවා සිරිමා කියලා නගර සෝබිනියක්. ඇය තරුණයි. ඇයි හරීම ලස්සනයි. ඇය එක රාත්‍රියකට පිරිමියෙක් සතුරු කරන්න කහවණු 1,000ක් ගන්නවා. මේ කහවණු 15,000 ගෙනිල්ල ඇට දෙන්න. තවස් කාලි දවස් 15ක් තියෙනවනේ. ඇයට කියන්න ඔබේ ස්වාමියා සතුටු කරමින් ඒ දවස් 15 ඔබේ ගෙදර ඉන්න කියලා. ඒ දවස් 15 ඔබ පින්කම් කරගන්න. අපිට හිතන්නවත් බැරි යෝජනා. අපිට කරන්න හිතෙන්නෙම නැති දේවල්. නමුත් ඒ මුදල් ලබාගෙන බොහෝම සතුටටපත් වෙච්ච උත්තරා සිරිම හොයන්න ගියා. සිරිම හොයාගෙන කරුණු කාරණා කතා කරලා සිරිමට මුදල් දීලා සිරිමත් එක්කරගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ස්වාමියා මුණ ගැහුණා. ස්වාමියාටත් කරුණු කිව්වා. සිරිම බොහෝම ලස්සනයි. ඒ නිසා ස්වාමියා ගොඩාක් සතුටු වුණා ඇයත් එක්ක 15 දවසක් ඉන්න. ස්වාමියා සිරිමත් එක්ක 15 දවසක් ගත කරන්න සතුටු වෙනකොට උත්තරාට පුදුම සතුටක් ඇති වුණා. දවස් 15ක් මට තුනුරුවන් එක්ක ඉන්න පුළුවන් කියලා. බලන්නකො මේ සම්මා දිට්ඨියට ආපු අයගේ සම්මා දිට්ඨිය නැති අයගේ වෙනස. මේ සාමාන්‍ය අයට කරන්නත් බැරි දේවල් මේ දේවල්. ඒ ඉක්මනට ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ගිහිලා ආරාධනාවක් කළා ස්වාමීනි සති දෙකක් මට අනුකම්පා කරලා මේ සති දෙකම මගෙන් දන් වළඳන්න ඕනේ කියලා. පින්නතනි ශ්‍රද්ධාවන්තයාටමයි අනුකම්පා කරන්නේ. ශ්‍රද්ධාවන්තයාටමයි එළඹෙන්නේ. ශ්‍රද්ධාවන්තයාටමයි පිහිට ලැබෙන්නේ. කියන කාරණාව මනාව ඔප්පු වෙන තැනක්. සති දෙකක් මගෙන් දන් වළඳන්න ස්වාමීනි කියලා ආරාධනා කරනකොට සති දෙකම ඒ ගෙදරින් දන් වළඳන්න බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ඒ කාරණාවට ශ්‍රද්ධාව හරියට එළඹෙනවා. ශ්‍රද්ධාව තමයි මේ ශාසනේ හැම වෙලාවෙම මුල. ශ්‍රද්ධාවෙන් තොරව වෙන කිසිම දෙයකට එළඹෙන්න බෑ. ඊළඟට පින්නතනි දැන් එතන ඉඳලා ඇය බොහෝම හොඳින් දන් දෙනවා. දවස් පහ දන් දෙනවා, බණ අහනවා. මෙහෙම ගෙවිගෙන ගෙවිගෙන ගියා. දැන් හෙට තමයි අන්තිම දවස. ආන් එදා මේ රජගහනුවර සිටුවරයාගේ පුතා, එහෙම නැත්තම් උත්තරාගේ ස්වාමියා, උඩු මහන් තලාවේ ඉඳලා පල්ලැහැ මාලිපේන කවුළුවකින් පල්ලැහැ බැලුවා. බලහම උත්තරා දාඩිය පෙරාගෙන, දැලිකුණු ගාගෙන, දාසියක් වාගේ තමන්ගේ පිරිසත් එක්ක පල්ලැහැ තට්ටුවේ එහාට දුවනවා, මෙහාට දුවනවා, කැවිලි හදනවා, නොයෙක් දේවල් කරනවා හෙට දන් දෙන්න. දැන් මේක දිහා බලාගෙන උත්තරාගේ ස්වාමියා කල්පනා කරනවා මේ මෝඩ ස්ත්‍රිය මේ සැප සම්පත් වලින් පිරිච්ච ගෙදරක අප්‍රමාණ සැප විඳිනකින් ඉඳ තියෙනකොට මේ දාසියක් වාගේ වැඩ මොන තරම් මෝඩද මේ ගැහැණිය කියලා කල්පනා කරලා හිනාවක් පහළ වුණා. හිනා වෙලා හැරිලා යන්න ගියා. හැබැයි ඔහු හිනා වෙනව දැක්කා සිරිමා. සිරිමා ඇවිල්ලා බැලුවා අර කවුළුවෙන් කවුරු එක්ක හිනා වුණාද කියලා.
මෙයා කවුරුවත් එක හිනා වුණේ නැහැ. බලහම උත්තරා පල්ලෙහ ඉන්නවා දැක්කා. සිරි මට හිතුණ මේ දෙන්න අතර අලුත් සම්බන්ධයක් ඇති කියලා. සිරි මට අමතක වෙලා දැන් එයා කවුද කියලා දවස් 15ට. ආන්ගේ හින්දා කේන්තියෙන් අනිත් පැත්තෙන් බැහැලා එනකොට කැවුම් උයන්ඩ ලිපේ තියපු ගිතෙල් හැලියක් හොඳට පැහැෙනවා. හැන්දකට තෙල් එකක් අරගෙන හෙම්මම ගියේ උත්තරාට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා. උත්තරා දැක්කා එනවා. එන ස්වරූපයෙන්ම දැක්කා එන්නේ කේන්තියෙන් කියලා. තෙලුත් අරගෙන එන්නේ මට ගහන්නමයි කියලා දැක්කා. හැබැයි කල්පනා කළා මගේ සහෝදරිය මොන තරම් උත්තම චරිතයක්ද. දැන් එතකොට අර අපි කතා කරන දේවල් මොකවත් තියනවද එතන? අපි නම් කොහොම හිතයිද? මොන තරම් උතුම්ද? එහෙනම් උත්තර කල්පනා කරනවා මගේ සහෝදරියගේ ಗುಣ මේ සක්වල ගැබට වඩා වැඩි. මගේ සහෝදරියගේ ಗುಣකන්ද ඉහළට ගොඩ ගැහුවොත් බඹලොව මිටි ඇගේ ಗುಣකන්ද ඊට වඩා ඉහළයි. එහෙනම් මම ඇයට මෛත්‍රීම කරනවා. මගේ හිතේ ඇය පිළිබඳව අබමල් රේණුවක ද්වේෂයක් තියෙනවා නම් ඇයගෙන උණු තෙල් වලින් මාව දැවෙත්වා. මම ඇයට මෛත්‍රීම කරනවා නම් ඒ උණු තෙල් වලින් මට හානියක් නොවේවා. සිරිම ආව ගමන් අර ගිතෙල් හැන්ද ඔළුවටම වැක්කිරුවා. හැබැයි නිමිච්ච තෙල් වැක්කිරෙනවා වගේ කිසිම හානියක් වුන්නේ නැහැ. සිරිමට හිතුණ තෙල් නිමිල ඇති කියලා. ආයේ ගිහිලා තෙල් හැන්දක් ගත්තා. හැබැයි ඒ තෙල් හැන්ද අරගෙන එනකොට උත්තරාගේ දාසියෝ මගදී අල්ලගෙන හොඳටම ගැහුවා. උත්තරාට බැරි වුණා ඒක වළක්වන්න. නමුත් මැද්දට පැනලා කොහොම හරි සිරිමව ආරක්ෂා කළා. ආරක්ෂා කරලා ඇහුවා අමතක වුණාද උඹ කවුද කියලා. මේ මාලිගාවේ ස්වාමිදීනිය කියලා හිතුණාද? ඒ නිසා උණු වතුර උණු කරලා හොඳට තවලා නාවලා බෙහෙත් තෙල් ගැල්ලුවා. සිරිමට මතක් වුණා තමන් කවුද කියලා. දවස් 15කට කුලියට ඇවිල්ලා ඉන්නවා කියන කාරණාව මතක් වුණේ එතකොට. හැබැයි කල්පනා කළා මෑය මොන තරම්නම් ගුණවත්ද? මැගෙන් මං සමාව ගත්තේ නැත්තම් මගේ ඔළුව හත් කඩකට පැලී කියලා හිතුණා. ඒ හින්දා වැඳලා උත්තරාගෙන් සමාව ඉල්ලුවා. ආන් ඒ වෙලාවේ පින්නතුනි උත්තරා හරි ලස්සන කතාවක් කිව්වා. සිරිමට කියනවා එහෙලිය මගෙන් සමාව ගත්තට වැඩක් නැහැ. ඔබ සමාව ගත යුත්තේ මගේ තාත්තගෙන් කියලා. ඒ වෙලාවේ කිව්වා ඔබේ තාත්තා පුන්නසිටුවරයා. එහෙනම් මම පුන්නසිටුවරයාගෙන් සමාව අරන් එන්නම් කිව්වා. එලෙස සඳහන් කළා නැහැ. පුන්න කියන්නේ කවුද? පුන්න කියන්නේ මගේ සංසාරේ දික් කරන තාත්තා. මට එයා නෙමෙයි වටින්නේ. මට ඉන්නව තවත් තාත්තා කෙනෙක්. මං හොඳ තාත්ත කෙනෙක් ඉන්න දුවක්. සිරිමට පුදුමයි කවුද ඒ තාත්තා කියලා. ආන්ගේ වෙලාවේ සිරිම ඇහුවා හැබෑවටම ඔබේ ඒ තාත්තා කවුද කියලා. ඒ තාත්තා තමයි මගේ සසර කෙටි කරන තාත්තා. ඒ තාත්තට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ඉහෙලිය උඹට පුළුවන් නම් ගිහිල්ලා උන්වහන්සේගෙන් සමාව ගනි. උන්වහන්සේ ඔබට සමාව දුන්නොත් මාත් සමාව දෙනවා. නැත්තම් සමාවක් නෑ කියලා සඳහන් කළා. උන්වහන්සේගෙන් සමාව ගන්න නම් මට යන්න පුළුවන්. ඒ වුණාට උන්වහන්සේ මමයි අතර ලොකු හැඳුනුම්කමක් නෑ කිව්වා. මට විශ්වාසයක් නෑ කිව්වා. ඒ කියන්නේ අඳුරන්නේ නෑ කියලා. අපිට ඒකෙන්ම පේනවා සිරිමා බුදුන් දැකලම නැද්ද කොහෙද? දැකලා ඇති නමුත් ඒ මාර්ගයට ඇවිල්ලා නෑ. කිව්වා හෙට මං දානෙකට ආරාධනා කරලා තියෙනවා හෙට පුළුවන් නම් මොන මොනවා හරි දානෙට හදාගෙන ඉන්න කියලා. හැබැයි සිරිමා ගෙදර ගිහිල්ලා බොහෝ කැවිලි පෙවිලි හදාගෙන ආවා. ඒ වුණාට පිළිගන්වන්න යන්න සිරිමා බයයි. එව්වත් අරන් ගිහිල්ලා උත්තරා පිළිගන්වලා සිරිමට කතා කරලා භාග්‍යතුන් වහන්සේටත් කතා කරලා මේ සිරිමා මුණ ගැසෙව්වා. සිරිමා තමන්ගේ දාසියෝ ටිකත් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කාරණාව කියලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ උත්තරාට නැවත වතාවක් අඬ ගැහුවා. අඬ ගහලා ඇහුවා මෑ කියන කතාව ඇත්තද? මෑය ඔබට හානි කරන්න එනකොට මොනවද හිතුනේ කියලා. ආයසරයක් කිව්වා ස්වාමීනි මට ඇය ගැන අබමල් රේණුවක ද්වේෂයක් ඇති වුණේ.
මෑය දවස් පහළවක් මගේ ස්වාමියාගේ අඹුව වෙන්ඩ බාරගත්ත නිසා මට වස්කාලේ අවසාන දවස් පහළව බණහන්ඩත් ලැබුණා, දන් දෙන්ඩත් ලැබුණා, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වන්දනා මාන කරගණ්ඩත් ලැබුණා. මට සංසාරය හුඟක් කෙටි කරගණ්ඩ පුළුවන් වුණා. මට සංසාරය ලොකූ ජයග්‍රහණයක් හම්බ වුණා ඒ මෑහින්දා. මෑ එදා මගේ ඉල්ලීම බාරගත්තේ නැත්තං මට මේ පින් කන්ද කොහෙන්ද ස්වාමීනි? මෑයම කොච්චර ගුණවත්ද? මට හිතුනෙම මැගේ ගුණ වනන්ඩ මේ සක්වල ගැබ මදි කියලා. මැගේ ගුණ ගොඩගහන්ඩ මේ බඹලුව මිටි කියලා, මගේ ගුණ ඊට වඩා උසයි කියලා. ඒ නිසා මං ඒ වෙලාවෙත් ඇයට බොහෝම මෛත්‍රී කළා. මොකද ඇගේ උණු තෙල් වලින් මගේ ජීවිතේ හානි වුණත් මම කුසල් වලින් පිරිලා ඉන්නේ. මේ කාරණාව සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ උත්තරා වෙනුවෙන් තුන් වතාවක් සාදුකාර පැවැත්තුවා. ආන් එහෙම සාදුකාර පවත්තලා තමයි හැබෑම ශ්‍රාවිකාවක් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට මනාවම කීකරු වෙච්ච කෙනෙක්. ඒ සාදුකාරයෙන් පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. අක්කෝ දීන ජිනේ කෝදං, ක්‍රෝධ කරන්නා දිනන්ඩ හැම වෙලාවෙම මෛත්‍රියම පාවිච්චි කරන්න. අසාදුන් සාදුනා ජිනේ, ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදිනම්, ගුණ නැත්තවුන් දිනන්ඩ ගුණේම පාවිච්චි කරන්න, ලෝභය දිනන්න දානෙම පාවිච්චි කරන්න, බොරු කියන අය දිනන්න සත්‍යෙම පාවිච්චි කරන්න. මේ ගාථා රත්නෙන් අනුශාසනා කරලා ඉවර වෙනකොට පිනතනි කවුරුවත් හිතයිද සිරිමසෝවන් වෙන්න ඇති කියලා? මේ දේශනාව අවසානයේ වෛශ්‍යාවක් හැටියට හිටපු සිරිමා තමන්ගේ පිරිසත් එක්කම මේ සසර ගමන බොහෝ කෙටි කරගෙන අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයේ මුදා කරගත්තා. සත්පුරුෂයෙක් නිසා සිරිමට සැලසුන යහපත, එයින් උත්තරා කරගත්ත යහපත. මෙන්න මේ ධම්මපදයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කෙරුවේ ඔවන් ශ්‍රේෂ්ඨ කාරණාවක් මුල් කරගෙන. ඉතින් දේශනාව පටන් ගන්න කලින් අපි සඳහන් කළා මේ ධම්මපදයක් ශ්‍රේෂ්ඨ ධර්ම සාගරයක් භාග්‍යතුන් වහන්සේ කොච්චර හකුලලාද මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ගාථා රත්නේ පැහැදිලි කරමින් කරන දේශනාවේ පළවෙනි කොටස අදට මේ විදිහට අපි නිමා කරමු. මේ ගාථාව ආශ්‍රය කරගෙන තව දේශනා කීපයක් අපි ඉදිරියට සිද්ධ කරන්න අදහස් කරමු. මේ උතුම් වූ ධර්ම කාරණාව බොහෝ දෙනෙකුට අප්‍රමාණ ප්‍රයෝජන වෙන ධර්ම කාරණාවක්. ඒ ධර්මකාරණාව ලෝකයට දානය කරන්න මුලින්ම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරනවා මත්තු මංගල ගුණසේකර මාවත අංක 98 හි පදිංචි ලියනගේ පවුලේ සහෝදර සහෝදරියන් හා දූ දරුවන් විසින්. මේ සත්පුරුෂයන්ගේ උතුම් අරමුණු සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන එන්ඩි එලිසබෙත් නෝනා මෑණියන්ට, ඩීජී ලියනගේ පියාණන්ට, දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාට, දේශයේ රැකීම සඳහා දිවිදුන් සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථයන් අතර මුලින්ම සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේට හා දෙමව්පියන්ට, ධර්මදේශනාව ශ්‍රවණය කරන සියලුම පින්වතුන්ට. අවසරයි බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධයා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ආබාධිත රණවිරුවන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර පවුලේ උපන්දිනයේ සමරන දූ දරුවන්ට සෙත් පැතීම, කල්යාණ මිත්‍ර සියලුම සංඝ පීතෘන් වහන්සේලාට සෙත් පැතීම, දේශයත් ශාසනයත් ආරක්ෂා කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේට පින් අනුමෝදන් කිරීම,
ඒ ප්‍රාර්ථනා අතර තියෙන තවත් උතුම් ප්‍රාර්ථනා කීපයක්. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ පින්කම සංවිධානය කරමින් සිදු කරන්ට යෙදුණු මේ සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.